අදරුවනි අදත් අපි හරිදේ ටීව නාලිකාව තුළින් හරිදේ පාසල තුළින් ඔබ ආරන්දිරි පැමිණේ සුපුදු ගනිත පන්තියේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ඉතිං සියුණු දෙනාට මම පළමයෙන්ම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් දදරුවනි කිය සතියේ ද අදරුවන් වෙස ඉදිරිපත් කරනු ලද ගනිත ගැටුව සඳහා සාර්ථක් පික්තුරු රාසියක්කවෙල තිබුණා ඒ එක්කම තවත්දූ දරුවන් පිරිසක් ඇති බලාගෙන ආලින්දිීට වෙලා තමන්ගේ ගනිත ගැටලේ නිවරදිතාවය මොකදද කියලා උරගා බලන්න ඉතින් අපි බලම මෙහෙනම් පළමේෙන්ම ඉදිරිපත් කරනද ගනිත ගැටලුව කොමද විෂඳන්නේ කියලා කොට අපි දදු අදරුවන් වෙතු දුන්නේ මෙන්න මේ ගනිත ගැටලුව දෙකයි එක්වර්ගය දන්න හයයි එ ශීන පහ සමානයි බිදුව දෙකයි එ වර්ගේ දන හයක් ශ්‍රීණ පහ සමානයි බිදුව කිය මෙන්න මේ ගනිත ැටලු තමා දුල්පතාල තෙර දුන්නේ මේක සූත්‍රය භාවිතයෙන් හෝ වර්ගපූර්ණය භාවිතයෙන් කැමැති ආකාරයකින් විසිඳන තමා දුරපුතාලට මම බාරදුන්නේ. ඉතින් එතකොට බලමු සූත්‍රය භාවිතයෙන් කොහොමද විසඳන්න කර ගොඩා දුවලපුතාල වර්ගපූර්ණයට වැඩිය හුරු වෙලා ඉන්න ඇතරම මේ සූත්‍රය භාවිතෙන් කැටලිය විසඳන්න ඒ නිසාමම සූත්‍රය භාවිතෙන් විසිඳන ආකාරය පොඩ්ඩක් බලමු. එතකොට එතවට මේක ඒ. සමානයි දෙකයි ඒ සමානයි දෙකයි B සමානයි හයයි C සමානයි නියතිපදේ ්‍රින පහයි එතකොට ඒ සමානයි දෙකයි B සමහ සමනයි රින පායි එතු අප සූත්‍රම ගදද එ සමාන ශ්‍රණබ ධනහෝරින වර්ගමූල Bවර්ගේ රින හතරයි ඒ C බෙදීම දෙකක් ඒ. එ සමානයි කනබී ධනහෝරින වර්ගමූල බීවර්ගරින හතරයි ඒසියට දෙකක්කේ. මෙන්න මේ සූත්‍රයේ තමා අපි මේ වගේ වර්ග සමින්කරණයක මූල සොයන සූත්‍රය. ඉතින් එතකොට දූලපතාලක මතක තියාගන්න ඕන විභාගට යමේදී මේ සූත්‍රය භාවිතා කරන වන්නම්. ඉතින් එතකොට හෙනම් දැම් බලමු ආදීශ කරලා. සමානයි රිනබී ක්‍රින ලකුණ ලිව්වා හයි ලක්කම මෙහමිලියෝ අරහන් ඇතුළිලියන් පුරු දෙන්න වැරදීම අවම කරගන්න එතකොට හයි වර්ගය රින හතරයි ඒ කියන්නේ දෙකයි සී කියන්නේ රින පහයි ලකුණත් එක්කම රින පහයි බෙදීම දෙක වැඩි කිරීම දෙකයි එතකොට අපිට ඇවිල තියෙන රිණ හය දන හෝරින හයේ වර්ග කියන්නේ තිස්හයයි හතර වරත් දෙක අටයි අටවරක් පහ හත ලිහයි එතකට හතලිහයි කියන්නේ රිනරින දනවිෙන දන හත ලිහයි. යට දෙවරක් දෙක හතරයි දෙවරත් දෙක හතරයි. දෙ එතකොට මේ වගේ උත්තරැක පිට ැවිල්ල තියෙනවා මේක මෙහමලියන්නන් ග්‍රන හය දනහෝරින තිස්හයි හත ලිහයි. යයි හැත්ත හයයි වර්ගමූල යට හතරයියට හතරයි. එතකොට හැත්ත හය කියන්නේ. අපිට ගත්තකි මේ විදිහට රිනහාය දනහෝරින දහ නමේ වැඩි කිරීම හතරගැන් හැතුරල් නමැතිස්ස. යට හ එතකොට මෙතරින් ගෙනවා හතර එළියට ගත්හ වර්ගමොල් ලකුණේ දෙකක් වෙනවා එතකොට සුළු වෙනවා මේ විදිහට සමානයි රිනතුන දනහෝ රින මෙතන සුලුවෙලාගේ පහමිණවා දහනමේ වර්ගමූලේ යට දෙකක් කියලා යට දෙකක් කියලවා. ඉති එතකොට දහන මේ වර්ගමූලය අපිට දීල ති නේ විදිහයට හොයා ගඩපුවාන් රිනතුනයි දහන මේ වර්ගමූලේ කියන්නේ හතරයි දසම තුනයි හය යට දෙකයි ඉතින් එතකොට මේක දනවස්ථාව සලකපුහම අපිට රියන්න පුළුවන් දනවස්ථාව සලක පහම හතරයි දසම තුනයි හෙෙන් තුනක් අඩුනාම් අපිට එනවා එකයි දසම තුනයි හයබෙදීම දෙක හෝ ක්‍රරිිණ අවස්ථාව සලකපුහම හ දසන හතයි දසම තුනයි හයබෙදීම දෙක ඉති එතකොට තවදුරත අප සු කරන්න පුළුවන් දලපු තාරට එකයි දසු තුන ැදීම දෙදකහෝ රිනා හතයි දසම තුනයි ැ දෙක. තිම් මෙන්න මේ උත්තර දෙක තමා අපිට මේ එ සඳහා ලැබෙන්නේ එ සඳහා ලැබෙන්නේ. ඉතින් එතකොට මේකෙන් මට ලියන්න පුළුවන් එකක් එක් සමානයි බිින්දවයි දසම හයයි අට හෝ අනිත්ක රින තුනයි දසම හයයි අට මේ දෙක විදිහට උත්තර වසින් ලැබෙනවා. එක් ස රින දසම හයයි අට හෝ රින තුනයි දසම හයයි අට. ති ඒ උත්තර දෙක තමා මෙන්න මේ සමීකරණේ, දෙකයි එක්වර්ගේ දනහයඒක් ශ්‍රීණ පහසසාමානයි බිඳුව කියන වර්ග සමීකරනය උත්තර බවට පත්වෙන්නේ නැම් විසඳම් බවට පත්වෙන්නේ නැතම් මූල බවට පත්ව මොනාආකාරෙන්කිවත් එකම පිළිතුර තමා ඉතින් ඇතකොට අපි අද පාඩමට යමු අද පාඩම විදියට ඇතර මම තෝරගත්තේ ශ කියන පාඩම තෝරගත් ශ්‍රේණි කිය පාඩ මේ ශ්‍රීණි කියන පාඩවිමුත් දුලපුතාලට ඇතරම රජනා මේ ගානක් සහ ඒත් එක්කම බහුවරණ පසනකුත් ලැබෙන ගොඩක්තුරට ඉතින් ඒ නිසා ශ්‍රේණි කියන ගානත් ශ්‍රේණි කියන පාඩමත් ොඩක් වැදගත්වෙනවා දලපතාලාගේ ඉගනීීම කටයතුේ විභාගම උනදීමට සහ ගනිත දැන්ම ලබා ගැනීමේද. ඉං එහෙම නං අපි ශ්‍රේණි කියන පාඩම ඉගෙන ගැනීම සුදුසු වෙන එහන් අපි ශ්‍රීණි ගැන බලමුම කතාකල ශ්‍රේණි කියන්න මොකක්ද. ඉතු ස්ශ්‍රේණී අටතේදී අපි කතා කරනව ප්‍රදාන ශ්‍රීණිවර්ග දෙකක් ගැන එකක් සමාන්තර ශ්‍රීහි. සමාන්තර ශ අනිත් දෙක ගුණෝත්තර ශ්‍රණි. එකක් සමාන්තර අත් ගුණොත්තර ශ්‍රණී ඉති මේ ශ්‍රේණි වර්ග දෙක අපිට ප්‍රගුණ කරන්ඩ වෙනවා අප සාමාන්‍ය පෙළ විවාාගයේදී පිළිතුරු ලේවිීමේදී. ඉතින් එතකොට මෙතැති ගොඩාක්තුොට ඇතම ගනිත ප්‍රශ්පත්තරේ සාමන ප ප්‍රස්්පතය ගොඩක් වෙලාට ගොල් ඒම් කරන මේ සමාන්තර ශවීණ පිියලින් ගැටලුවක් දීමතම ගඩක් දුර බලාපොත්තු වෙන්නේ විශේෂ මේ අවුදධ්‍යපට බලාපොත් වන්නත් පුළුවන් ගොඩක් ලවට දුලපුතල්ලාගේ විශෂ නිර්දේශ ආවරණ වෙලා නැති නිසාත් සමහරවිට මේ මාන්තර සේ අස්ත්‍රීම ප්‍ර්ඥක් ඉදිරිපත් වයි කිය. නමුත් අපි මේ ශ්‍රේණි වර්ග දෙකම දොලපුතාල දැනගැනීම වඩාත් සුදුසු වෙනවා. ට හරුවේ ඒන අපි කතාගනු පලමිණියෙන්ම සමාන්තර ස්වේණි පිළිබඳව. එතකොට දල පුතාල දැනගන්නු සමාන්තර ස්වේණයක් යන මොකක්ද කියලා එතට ොඩි ස්වේණයක් ලියන්න දෙක හ අ දහයි මේ විදි යනවා එදැන් එතකට මේක දෙකයි හතරයි හයයි අටයිද මොකත් දැවෙලාතින් මෙතැ තින ලක්කමට ඉලක්කම් දෙකක් එකතු වෙලා දෙකේ ඉලක්කමාක්කතු වෙලා මේ මේ ආකාරයට ඉලක්කම මේ සංකෑම මේ සංකෑටක ලැබගෙන් ලැබිගෙන යනු ඉතිං එතකොට බලන්න මෙතැන්ද දෙකක්වු හතරාව හතර දෙකක්ව වුණ හ හයට දෙකක් වුණට ඉතින් එතකොට මේ ඉලක්කන් දෙක අතර වෙනස්ස බලන්න යයි අක් අඩුරොත්හයෙන් හතර කඩුදු තරින් දෙක් අඩුරොත් හැමේලාම නියත අග්‍යා පව්න ඒ අගේ කිය දෙකයි ඒකට අපි කියනවා පොදු අන්තරය කිය එනයි මේ ඉලක්කං දෙකක් අතර වෙනස යාබදි ලක්කම් දෙක් නැත්ත අන්‍යාත සංකයා කියල කියන අනු්‍යාත එක ළඟ පිහිටි සංකෑාවවට කියෙන අනු්‍යාත ඒවගේ සංකය දෙකක් අතර වෙනස හැමේලාම නියතයක් වෙනවා. ඒ නියතයට අපි කියවා පොදු අන්තරය කියලා එනම් පොදු අන්තරය මේකේ මේ ශ්‍රීණී න පොදු අන්තරය පොදු අන්තරය වෙනවා ඩී කියලා ග අපි සංඳුණවා ඩී සමානයි එත ගත්ත හයරින හතර සමානයි දෙකයි හරින හතර සමාය එවගේ හතර වෙන දෙක සමානයි දෙක පොදුවන්තරේ සමාන හැමතැනිකම සමාන ඒකරිකෙන පොදුවන්ත්‍ර එඩ්ඩී එතකට මේ ස්වේණියක පළමුකට පළමුපදයට අපිගෙනා ඒ කියන අක්ක පළමු පදේ එතකොට පළමුපදේ ඒ සමානයමයකෙනම් දෙකයි දිගතකොට ඔන්න මූලික මේ වැේ එතකොට මේ ස්වේනියෙන්ම් අපිට ගන්න පුුවන් ඕනෑම පදයක් ඕනෑම්පදයක් ද අපි මෙතනනි කතා කලාති දෙක්ක හතරහය අට දහයි පද පහක් ගැන කතාක තට පස්වඩි පදේ වෙලා න මෙතනින් දන්න දහයි වෙලා ර නමුත් මේට විශුවනි පදය තිස්ව සවනි පදේ ඇමි කියන්නට හැකයාව තියෙනවා ඉ ඒන්දා එතකොට මේක ඕනෑම පදයක් අපිට කියන්න පුළන් අක්ෂර ඕනෑමපදයක්. ඕ පද අපි සඳුන් ඕන T කියලා T කියන්නේ එවෙනි පදී එදි ඕනෑ පදයක් Tය එතකට ඕනෑම් පදයක් T කියලා ගත්තාම T වලට තියවා සූත්‍රයක්ට තිය සූත්‍රය තමා මෙන්න මේ සූත්‍රය ඕනෑම පදයක් සඳතිබෙන සත්‍රය . N සමානයි ඒ දන එන්රින එකයි IDී දුලපතාල මෙන් සූත්‍රය ගොඩක්දුට මතකතියාගණ්ඩෝන මේ සමාන්ත ශව්‍රණි පිළිබඳ ගැටලුවට පිළිතුරුලියන්ඩ බලාපොරොත්තු වෙනවන එනම් TN ස ඇතරම ඔපපු කරලා ගණඩ ලුවන් එක තර අවසිථාවයක් වෙන්නනෑ සාමාන්‍ය පෙළ දරුවන්ට මතගතති හොඳරුම් ප්‍රමාණවත්ව වෙනවා ඉනි සම මේ එක ඔපපු කිරීමට යන්නේ නැහැ නමුත්. මෙ මෙහෙමයි මේ සූත්‍රය මතකතියාගෙන මේකට ආදේශ කරලා නිවැදි පිළිතුර ලබාග්ඩ දොළපුතාලා ප්‍රගුණ වෙලා ඉන්ඩෝන දැනුව වෙලා ඉන්දෝන හන අම් මලන TN සමානයි ඒ ධන එලන එකයි D එන්න එතකොට මෙන්න මේ සූත්‍රයෙන් අපිට පුළුවන් මේ ශ්‍රේණීද මේ ශ්‍රණී ගත්තාම මේ ශ්‍රීණී ඕනෑම පදයක් අපිට කියන්න. සීවැනි පදය කියන්න පුළුවන් දෙසේ වැනි පදයකට පනස්සනි පදේ විශවනි පදය ධහනන්ටද ඕන පදයක් කියන්න පුළුවන් ටන් අපි බලමු මෙන්න ශ්‍රේණයේ දහවෙනි පදේ මොකක්ද කියලා හොල පලු මෙ මෙම ශ්‍රේණයේ දහවෙනි පදේ මෙම ශ්‍රීණී මේක කෙන උඩ කළට අනුක්‍රමයක් කියලෙන සංකය අනුක්‍රමණය අනුක්‍රමයක් මෙම ශ්‍රීණයේ දහා වන්න පදේස්ොයන්න දන්න ලන් දැ තට මේම ස්වීය මේ ස්වේයිය දෙක හතරායාට දහය අපි දිගරල් යන්න පුළුවන් නමුත් ඒකට කාලවෙලා යනවා ඉඩ පහල්සකම්තිය නවා ඒ වගේ දින්න එනිසා මේ සූත්‍ය ආදේශ කරල සූත්‍රට දාළගරල්ල ඉක්මනින් කෙටි කාලයක නිවර පිළුතු ලබග මේම ස්වීය දාවන ස්වේයිය දහවන පදේ. හම්ටී දහයි හොයන් තියනේ තකොටට ඒ සමානයි දෙකායි. ඩී සමානයි ඒ සමානයි දෙකයි ඩී සමානයි දෙකයි දන දෙකයි සංකෑවට අද ලකුණත් එක්කල යන්න පුරදුගෙන්න් වන ඒ ස මානයි දෙකයි ඩ සමානයි දෙකයි එ සමානයි දහය විට දහය අපි දන්නේ නෑ. Tී දහය තම අපට හොන්ඩ න හ ට දහය සමාන මේක එතකුට අපි අදෙශ කරපාම එනවා T දහය සමානයි ඒ කියන්නේ දෙකයි කියන්නේ දහයරින එකයි ඩී කියන්නේ දෙකයි ද මේකෙන් මට ලියන්න පුළුවන් ට දහය සමානයි දෙක දන දහයින් එකක් නමයයි නමවරත් දෙක දහ අට්ටයි. ඒ නම් මේකට අනුව ට දහය මට ලියන්න පුළුවන්ට දහය සමානයි දෙකයි දහටයි කැන විශ්සයි. දහටයි ගැන විස්සයි එහටී දහයි අපට මේ සූත්‍රය අනුසාරෙන් කියන්න පුළුවන් ටී දහය සමානයි විස්්සයි ඉතින් එතකොටට ඔන්න මේ සූත්‍රය ආදේශ කරලා පිළිතුරක් ලබාගන්න ආකාරයට දලපුදාට හොඳට පැහැදිලිවෙන්න ඇති කළබං හිතනවා. අපි එතකොට මේ සූත්‍රය අස්තයෙන් තව ගැටලු ආකාරය එනවා ඒ ආකාර කොහොමද විසඳරන්නේ කියලා බොඩඩක් බලමු ඉදිරියට. අපට බලමු තව ගැටළවා තිහ බසි පහ ගැටළ අග දෙක ති විසි පහ විස්ස ඕොමි ගිල්ල ශවේණයක් යැනු. විද ස්වෙනයක් යැනු. ශ්‍රීන හැටපහ වන්නේ ශ්‍රීන හැට පහ වන්නේ කීවෙනි පදේද කියන දැ අපි විසල් හිවේ අරක පදේහෙව්ව දැන්හන්නේ විස් විසිපා තිහ විසිපා විස්ස ඊල කල මේක රින හැටපා වන්නේ කියවැනි පදේති කියලා න්නේ නම් දැඟ තරට මේ ශේනිත්ි දැන ගන්නඩුවන මොනොමනවද කියට එන් හොන්ඩ මේ යන්න එතකොට සූත්‍රය දෙන ආකාර. එතකොට මේක ඒ සමානයි තිහායි ඩී සමානයි බලන්න මේ පදේ මේ පද ශරාපදය පිටි පසේ පද ස්රාපද පිටි පස විසි පහ රින තිහ කියන්නේ එතන මට ලියන්න පුළුවන් ඩී සමානයි රින පහයි සමානයි රින පායි හැමයිලාම විසි පහ සි පහි මේක එතකොට රීන පහයි එතකොට ට සමානයි ශ්‍රීන හැටපායි එ කියන කි දන්නෙ නෑ එන් කියනක දන්න ට සමමානයි රී හට පා අපි සූත්‍රය මොකක්ද ට සමානයි ඒ දන්න එන්රින එකයිදී හම ලාම දලපතාල මේ ලියන්ට පුල වෙන්ඩෝනතු ලියන්් ඉස්සල්ල මේක සියලුම දේවල් සොයාගෙන තියෙන් ඩෝන සූත්‍රයට අදේශ කරන්න එනම් එතිවටට ්‍රින හැට පහා සමාන ඒ කියන්නේ තිහායි දන්න එන්රින එකයි ඩී කියන්නේ ්‍රින පහයි වැඩි කිරීම රින පහා එතකට මෙතරි තියෙනවා මෙතන තියෙන අතිහා ඒතියමිහා පැත්තටවත් වෙනවා හැට පහ රීනතිහ ප රිය සමානයි මේක මේක වැඩිය රිීන පහයි එ ධන පහ ්‍රීණ පහයිෙන් දන පහ ඉති එතකොට මෙතනින් අපිට එනවා උත්තරයක් රිීන අනු පහ ්‍රීන අනුපහ සමානයි රිීන පහයි දන පහ දැන් එතකොට මේ රිනාානු පහ හැ පැතරරිකුම දනවවා මේකම හැතදරව දනවෙනවා පහයෙන් එනම් පහයි එ සමානයි ප්‍රනාානුව පහහි දන පහයි කියන්න සීයයි. ප්‍රනාානු පහි දන පහහි කියන්නේ හැපැත දනවුනා දන පහහි කියන්න සීයයි එහ මේ පැත්ත බෙදෙනවා පහහි එන් සොයා ගන්න එන්න අපට ඔව සිසාාව තියන්නේ පහට පහසුලුනාම් එනවා එන් සමානයි විස්්සයි එන් සමානයි විශ්සයි. එනම්. හැට පහවන්නේ එතරම විසිවෙනි පදේ විසිවෙනි පද එන්තමානයි විස්ස. විසිවෙනි පදේ තමා මේ සූත්‍රයේ ආදේශකර අපි හොයාගත්තේ ්‍රීන හැට පහ වෙන්නේ රයි තව ගැටලුවක් අපි බලමු තව ගැටලුවක් බලමු ගැටලු දෙෙන ආකාර මේ සූත්‍ර ආසිතයෙන් ගැටලු ගොලපුතාලට දෙන ආකාර මේ තව ආකාරයක් සමාන්තර ශ්‍රේණියක හත්වන පදය ත්වනද සමාන්තර ශ්‍රණයක හත්වන පදය තිස් අටද. දො දොලොස්න පද දොළොස්සවන පදය හැට තුනද ව හත්වන පද තිස්සටයි දොළොස්සන පදය හැට තුනයි පළමු පදහස් පොදු අන්තරේ එක. ප පදය පොදු අන්තරය ඊඟ දෙක විසිවන පදේ විසිවන පද මේටික තමා හොයන්නදන් එතකොට සමාන්තර ශින් හත්වන පදේ තිස්සටයි දොළස්සන පදේ හැට තුනයි පළමුපදයහ පුදන්තරය ඒ සහ ද ඉනට විසි වන පද එතර මේටිකතම හොයන්න දින්න මේ ගැටලුත් ද තව්දිපු ආකාරය එතකොට බලමු මේ ශ්‍රීණය කොමද හදන්න කියලා නිගාන එතකොට අපේ සූත්‍රය ටය සමනයි දැන එන්රින එකයි එතකොට ටහත සමානයි තිස් අටයි ටී දොලහා සමානයි හැට තුනයි. ඒ දන්නෙත් නෑ ඩී දන්නෙත් නෑ ඒදන්න දී එනම් අපි ආදෙශක කරනො මේකට. TN සමානයි ඒ දන එන්රින එකයි ී ආදේශය T සමානයි ඒ එන්රි එකයි ඩීට ආදේසිීන් අපි ලිල්ිියන්න පුළන් එෙනම් තිස් අට. සමානයි ඒ දන්න හත රින එක මේක මට සමීකරණයක් ගන්න පුළුවන් තිස් අට සමානයි ඒ දන්න හතෙන් එකක් අඩුනුම හයයි හයයි දී ඔන්න ගත්තා එක සමීකරන පලමු සමීර තිස් අට සමාන ය දැන හයද ඒ වගේම අනිත්තිකය දස එනම් හැට තුන සමානයි ඒ දන දොළහරන එකයි දී එක දීත් පොදුම ශ්‍රීණීයන් එතකොට හැට තුන සමානයි හෙනම් ඒ දන්න දොලහ කඩුුණම එකයි එකළහයි එකොලහයි දී දෙකයි. එතකට සමීකන දෙයක් ගත්තා එකක් තිස්සරතමන දන හයි දී එති හැටිරන ම දනෙුාහිද. දැන් අපිට ඇවිල තින සමගාමී සමීකරන දෙක මේ වැටි කියෙන සමගාමි සමී කරන දොලපුතාල මේ පාඩම මුලදි කතාකර. තින් එතකොට දැන් එතකොට මේකේ අපි සමයකරණ දෙකින් ඒ සහ ඩී අපිට හයාගන්න පුළුවන්. ඉතින් එතකොට මේ සමීකරණ දෙකේ මං පළමනින් වැත් කරන්න බලනවා ඒ ඒ ඒ. එනම් මං කරන්නේ දෙක අඩු කරන දෙවැනි සමීකරණෙන් අඩු කරවා පලවෙනි සමීකරණය එතකොට මට සුළු වෙලා එනවා ට තුනර නැතිස් අට සමානයි ඒට ඒ සුළවෙලාගේ අයිකොල හැං හයක්ගේ පහම පහයි දී එකහ හයක්ගේ ප පහයිදී. ඉති එතකොට හැටතුනින් මේක අඩු නම් මට එනවා දහතුනින් අටක් කියන්නේ පහයි මෙතන පහන්තුළක් දෙකයි සමානයි පහයි දී පහහිම් බෙදිච්චාම මෙතනත් පහි බිද්හම මේක එනවා ඩී සමානයි, දී සමානයි පහයි එනම් පොදු අන්තරය අපිට දී සමානයි පහයි. දී සමානයි පහ කියන එක මට පුළුවන් මේ සමීකරන දෙකින් කැමතික් කර ආදේශ කරලා ඒ හොයාගන්න එ දී සමානයි පහ ං ආදන එක සමීකරණය ආදේශය එක සමීකරණය ආදේසිය පලවන් සමීකරන ද තිස් අට සමානයි ඒ හයවරක් පහ තිහයි දී තියි හයවරක් පහ තියි මෙ දීවුට මේ හයවරක් පහ තිය එතකොට මේකෙම් මටඉනවා තිස්තිය මෙහ පතරම රිණ තිස්සට රිණ තිය වුණ තිසට ති කඩුනම් ඒ සමානයි අටයි යනම් පළමු පදේ අටයි පොදුවන්තරේ පහයි Государų, son, sodas僕, uh, Tee, ැ තකොටි විල් යන ත්තරේ ැන් එතකොට මේක අපිට හොයන්න පුලුවන් මොගදද විසිවෙනි පදි විසිවෙනි පද එතකොට විට විසිවැනි පද ොහයාගන්ඩ මං මේ සූත්‍රයටම ආදේශය කරනවා හෙනම් ටී විශ්ව සමානයි ඒ කියන්නේ අටයි දන විස්සියා කඩු කරපාම දහනමයයි ඩී කියන්නේ පහයි ඩ කියන්නේ පහයි හෙනං මේකෙ මට එනම්වා ටී විශ්ස සමානයි අට දන්න පස්සරක් දහනමය කියන්නේ අනු පහයි. මේක මට ඉනවා ටී විශ්ස සමානයි අනු පහයි අටයි කිය කියන්නේ එකසිය තුනයි එකසිය තුනයි. විස්සතට පිලා විල එකසිය තුනක් ලස එක තුනක් ලස එතකට මේක තමා ඇතකොට අපේ ගැටල්වේ පිල්තුර වෙලා තියෙන් ති එහෙමනම් දලපුතාරට අදදිනැට අවශ්‍ය ගැටලල් ටික මන්සාකච්චා කරල ඉවරයි එමනං ඊළඟ දවසේදී අපි බ තවත් ගැටලුකීපයක් ඇරගෙන මේ පාඩම තුළින් සහභාගවෙන් එ දුවලපුතාලා අදට අපි පාඩ මෙනි නිවාකරන්න බලාපොරත් වෙන තින් සුපුරු පරි දුවලපුතාලට මම ගැටඩුවක් ඉදිරිපත් කරන්න ගැටලුව දුරපතාක් ගෙදරදි බලන්ට කෝචතරදුරට අවබෝධී ලබාගත්ධත කියලා මේවා කරන්න අලුත්තාආකාරය ගැටලුවත් දෙන්නම් එන්වන පදය එවන ප එවන පදය විස්සරන පහයිෙන් විසරන පහයි වන ශ්‍රණී වශ්‍රණ විසර පහයි වන ශ්‍රේණී මුල් පද තුන ලියන් එක මුල් පද තුන ලියන්න දෙ දෙවැනි ප්‍රශ්න පොදු අන්තරේ සවයන්න පොදු අන්තරේ සයන්න පොදු අන්තරේ සවයන්න අංකතුන අගතුන පාලස්වනි පදේ සවයන්න එතකොට එවන පදය එකන ඕනෑම පදයක් කියන එක. විස්සයිරෙන පහයි එෙන්වන ශ්‍රේී නැතා අනු ක්‍රමය මුල් පද තුන ලියන් එකන පලුම් පපදේ දෙවැනි පද තුන්ග නිප. ඉන් පොදදු අන්තරේස්වයන් එකන ඩීස්ුවන් ඊට පස්සේ පාලොසන පදේශවයන්. ඉති එතකොට දුවලපුතාල මේක තමා අදදින මේ පාලම ආස්ත්‍රිතිීයෙන් දුවලපුතාලට ගෙනන්න ගැටලුව ඉතින් එතකොට ගැටලුව නිවරදිී වඳ වගේම ලියලා මෙ මේ අංකේට වත්සැප් කරන්න පුළුවන් දලපුතාට බින්දුවයි හතයි එකයි. හයයි දෙසිිය වි්සයි පන්සිය දෙකයි. බිින්ුවයි හතයියි. හයයි දෙසිිය විස්සයි පන්සිය දෙකයි. ඉතින් එතකොට දුවල පුතාල ොහරි ප්‍රශ්නයක් තියන ඒත් කහ නිවරදි කර ගන්න පුළුව ඇතැන් නිවර දීතුට මේකට වත්සැප කරන්න පුලුවන් වෙනද වගේ. එනම් අද දිනට අපි ලපුතාල් ලගේ ආලිින්දීෙන් අපි සමුගෙනයනවා හරිදි පාසල තුළින් හරිදිටීවී නාලිකාවගෙන එන හරිදි පාසල තුළින් එමනං සුපෘදි ලෙස සුපෘදවෙේලාවටට නැවතත් අපි ඊළඟ සති හමුුවීමේ බලාපොරොත්තු ඇතුව. එනම් සුබ දවසක් සියල් දෙනාටම.